ගුවන්යානා නිෂ්පාදනය දැවැන්ත ආදායම් උත්පාදන මාර්ගයක් වනවා. ලංකාව තුළ ගුවන්යානා නිපදවීමක් සිදු නොවන බැවින් ගුවන්යානා මිලදී ගැනීමට විශාල පිරිවැයක් දැරීමටද මේ වන විට සිදුව තිබෙනවා. එය වලක්වාලමින් මෙරට තුළම ගුවන්යානා නිපදවීමේ උත්සාහයක් පිළිබඳ අප මීට පෙර අනාවරණ කළ අතර මේ එහි නවතම තත්ත්වය පිළිබඳයි. සැලසුම් කර ඇති පරිදි මෙරට පළමු ගුවන්යානය මෙම වසර තුළ නිර්මාණය කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්‍රෝප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා පවසන්නේ. ඊට අදාළව බලධාරීන් සමග සාකච්ඡා සිදුවන අතර ඊට අවශ්‍ය අනුමැතිය හිමි වූ සැනින් මෙම යානයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් පසුවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. ගුවන් යානා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට තුළ නොමැති වුවද ගුවන්යානා තාක්ෂණය පිළිබඳ සහ නඩත්තුව පිළිබඳ මනා දැනුමක් ඇති නිලධාරීන් ගුවන් හමුදාව තුළ සිටින බැවින් පහසුවෙන්ම ගුවන් යානයක් නිපදවිය හැකි බවයි ඔහු සඳහන් කළේ. මේ යටතේ ලංකාවේ නිෂ්පාදනය කරන පළමු ගුවන් යානය දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි කුඩා යානයක් වනවා. ඊට අවශ්‍ය සැකිල්ල සහ උපාංගයන්ද ලංකාව තුළදීම නිපදවීමයි ගුවන් හමුදාවේ අපේක්ෂාව වන්නේ. එසේ නිර්මාණය කරන මංගල නියම පුහුණු කටයුතු සහ විනෝද චාරිකා වෙනුවෙන් යෙදවීමටද සැලසුම් කර ඇතැයිද ග්‍රෝප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කළා. ගුවන් පතයක් ඇති කඳවුරක් තුළ මෙම යානය නිපදවීමට නියමිත අතර අවම පිරිවැයක් සහ ඉහළ තාක්ෂණයකින් යානය නිපදවීමට නියමිතයි. විදේශ රටවලින් ගුවන් යානා මිලදී ගැනීම අත්හිටුවා ලංකාව තුළම ගුවන් යානා කර්මාන්ත ශාලාවක් නිෂ්පාදනය කිරීමට බෙයින් අවස්ථාව හිමි වන බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. දැනට ලෝකයේ නිපදවන සැහැල්ලු ගුවන් යානයක අවම මිල ඩොලර් ලක්ෂ දෙක ඉක්මවන අතර බෝයිං ගුවන් යානයක අවම මිල ඩොලර් මිලියන 50ක් ඉක්මවනු ලබනවා. ලංකාව තුල මෙම උත්සාහය සඵල කරගත හොත් විදේශයන්ට ඇදී යන ඩොලර් කෝටි ගණනක මුදලක් මෙරට තුල ඉතිරි කර ගැනීමට මෙන්ම දැවැන්ත විදේශ විනිමයක් ඉපයීමටද ගුවන් යානා නිෂ්පාදනයෙන් ලංකාවට අවස්ථාව හිමිවනු ඇති. එබැවින් මෙම උත්සාහය සඵලවනු දැකීම සමස්ත ලාංකිකයන්ගේම අපේක්ෂාවයි. වටිනා තොරතුරු සහිත වීඩියෝ 900ක් නරඹන්න ලංකා A-News subscribe කරන්න. අපගේ නවතම වීඩියෝ දැකගැනීමට පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.